සුපිරි බව තාවරු කරගන්න. දියවැඩියාව පරත්තන්න. ජින්සමෙන් ව්‍යාංශීලී ජව සම්පන්න සපිමත් නිරෝගී දිවියක් සඳහා. කිතුල් කන්ද රිසෝට් එකට මොකද රසවත් රෙසිපි එකක් කරගෙන මේතන ඉඳලා තමයි අපි ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ. ඉතින් කිතුල් කන්ද රිසෝට් එක ගැන කිව්වොත් එහෙම හරි මනස්කාන්ත වටපිටාවක් තියෙන්නේ. ඉතින් අපි මීට කලිනුත් පෙන්නලා තියෙනවා මීට කලිනුත් කියලා තියෙනවා. ඉතින් වෙනදා වගේම රසවත් ඒ වගේම ගුණවත් ඒ වගේම හෙල්දි රෙසිපි එකක් තමයි කියා දෙන්න යන්නේ. මේක මස්රූම් වලින් එන රෙසිපි එකක්. ගොඩක් දෙනෙක් කැමති මස්රූම් ආහාරයට ගන්න. ඒ වගේම අපි සාමාන්‍ය දන්නේ බොහොම පොඩි ප්‍රමාණවල තමයි කුකින් මෙතඩ් මස්රූම් හදන විදිහ. ඉතින් මම අද කියලා දෙන ක්‍රීම් එකට කොහොමද හෝටල් එකට ගියා වගේ රසවත් මස්රූම් ඩිෂ් එකක් හදන්න කියන එක. දැන් අපි මුලින් තංගෙට. අයිබෝන් ඩොක්ටර්. අයිබෝන් ෂෙෆ්. හොඳ සුන්දර වටපිටාවක් ඉඳලා තමයි අපි අද වැඩසටහන පටන් ගන්න යන්නේ. මම ඉස්සෙල්ලා කිව්වනේ හරි ලස්සනයි මේතන. ඉතින් අර අපි ගොඩක් වෙලාවට කඳ උඩ වගේ ඉන්නේ නේද? හිතා ගන්න මාරු ආවට පස්සේ මට ඔක්කොම වටපිටාව පේනවා. ඉතින් එන කට්ටිය ගොඩක් දැන් අපි මෙතන වැඩසටහන කරලා එහා පැත්තේ කට්ටිය ගොඩක් බලන් ඉන්න මේ වටපිටාව සිරි නරඹනවා. ඉතින් මම ආරාධනා කර හැමෝටම පැමිණෙන්න කියලා ඉස්සෙල්ලි විඳින්න. ඒ වගේම තමයි ඒ වගේ සුන්දර වටපිටාවක ඉඳලා අපේ රෙසිපි එක හදනවා. ඉතින් ડોක්ටර් මස්රූම් කන්න කැමතිද? මම ඇත්තටම කැමති කෑමක්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් කැමති මස්රූම් වගේ දේවල් අහරට ගන්න. හැබැයි අපි දන්නේ තෙල් දාන්න නැත්තම් පොඩ් බටර් පොඩක් කට්ටි දාන්න දැන් ටිකක් ඔය ගොඩක් වෙලාවට හොටෙල් වලට ගිහින් හරි අහරට අරගෙන. ඊට වැඩි රසවත් විදිහට හදන්න පුළුවන් මස්රූම්. ඒකට තව එක එක දේවල් අපි ඕනම කෑමක් හදද්දී එක එක දේවල් එකතු වෙද්දී තමයි සමහරවට ගැළපීලා ඒක රසවත් වෙන්නේ. හැබැයි සමහර ඒවා තියෙනවා අපි නොගැලපීම් එකතු වෙනවා මේක රසවත් වෙන්නේ නැහැ. හැබැයි ගැළපෙන ඒවා ටිකක් තමයි මේකටම එකතු කරන්නේ. ඉතින් මේ ගැළපෙන දේවල් එක්ක මස්රූම් එක කොහොමද හදන්නේ කියන එක තමයි බලන් ඉන්න සෙක්ෂන් එක යදෙන්න යන්නේ. අපිට මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියන එක බලමු අපි. මට මේකට අවශ්‍ය වෙන ලුණු සිතුරුන් ටික මම මේක ඉස්සලම සුද්ධ කරගන්න. ඒ අතර අපි මස්රූම් එකත් ඒකට රෙඩි කරගමු. මම මේක සුදු ලුණු බික් 4ක් විතර ප්‍රමාණයක් එකතු කරනවා. 4ක විතර ප්‍රමාණයක්. ඒ අපි එකතු කරගන්න මස්රූම් ප්‍රමාණය අනුව. සාමාන්‍ය මස්රූම් වල සුදු ලුණු එකතු කරන කොහොම රසයි. අනිවාර්යෙන් අපි මස්රූම් කොහොම හැදුවත් සුදු ලුණු වගේ දෙයක් එකතු කරගන්නවා. මොකද ඒ රසයත් එක්ක හොඳට බ්ලෙන්ඩ් වෙන නිසා. මෂ්රූම් වල විවිධ ජාති තියෙනවානේ. දැන් අද චෙක් පාවිච්චි කරන්නේ බටන් මෂ්රූම්. බටන් මෂ්රූම් එක. අපේ සාමාන්‍යයෙන් මෂ්රූම් ජාති ડોක්ටර් දැනට මට මතකේ හැටියට මෂ්රූම් ජාති 30 ගණක් තියෙනවා. හැබැයි ඒකෙන් අපිට ආහාරයට ගන්න පුළුවන් මෂ්රූම් ජාති වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ ගොඩක් දෙනෙක් සමහර වෙලාවට ඔය මේ පරිස්සම් වෙන්න ඕන අපේ ජීවිතේ තියෙනවා නම් මෂ්රූම් එහෙම හරියට අඳුරන්නේ නැත්තම් ආහාරයට ගන්නකොට පරිස්සම් වෙන්න ඕන. ගොඩක් මේ අපි ඉන්ටර්නෙට් එකේ නම් දාන අපේ පේජ් එකේ අපි දාමු. අපිට මොනවද අපේ ලංකාවේ ආහාරයට ගන්න පුළුවන් මෂ්රූම් වර්ග තියෙන්නේ කියන එක. අපිට ආහාරයට සුදුසු ඕනම හතු කියන ඒ කුලකේ ආහාරවල වැඩිපුරම තියෙන්නේ ප්‍රෝටීන්. මේ ප්‍රෝටීන් නිසා ඉතින් අර අපි හැමතිස්සෙම අපි කතා කරන හෙල්ති කුකින් නේ චෙෆ්. ඉතින් එතකොට අපි ශරීරට ගුණදායි ආහාර වට්ටෝරු තමයි ගෙනෙන්නේ. ඉතින් එතකොට අපි හැමතිස්සෙම බලන්නේ සීනි, ලුණු, තෙල්. ඒ වගේම අනවශ්‍ය විදිහෙන් කාබෝහයිඩ්‍රේට් ශරීරයට එකතු නොවන ආහාර ඔබට කියලා දෙන්න. ඉතින් මෂ්රූම් කියන්නේ මේකට හොඳ උදාහරණයක්. ඉතින් අපිට පුළුවන් ප්‍රෝටීන් බහුල වෙච්ච මේ හතු ඉතා පහසෙන් අද මේ චෙෆ් කියලා දෙන විදිහට අපේ ආහාර වලට එකතු කරගන්න. අපි සුදුරුන් ටික තලලා චොප් කරගන්න. මම බාදිනන්න කියලා ඒකල සුදුරුන් ටික එකතු කරගන්න. තෙල් කිසි දෙයක් එකතු කරන්නේ නැහැ. මම එක දෙයක් එකතු කරනවා මේකට
වතුර ස්වල්පයක් එකතු කරනවා මොකද සුදු ලුණු කිරි තැළුනට පස්සේ ඒ ඉස්ම මේකත් එක්ක හොඳට බ්ලෙන්ඩ් වෙනවා නිසා මම එහෙම දාලා රස් වෙන තියෙනවා ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් කපා ගන්නවා ලුණු කපන්නේ කොටු හැඩයට චොප් මනේ ටිකක් ලොකුට හැතර ගන්නට පස්කෙන් දියාගෙන මස්රුම් ටික මේක හොඳට සුද්ධ කරලා අරන් තියෙන්නේ සාමාන්‍යයෙන් අපි බහුලවම සාමාන්‍යයෙන් අපිට ඔයිස්ටර් මස්රුම් කියන එක මිලදී ගන්න පුළුවන් වෙලදපොල ඔයිස්ටර් මස්රුම් උනා පාවිච්චි කරන්න පුළුවන් මට හම්බුන නිසා බටන් මස්රුම් මම අරගෙන ආවා බටන් මස්රුම් එක මේ විදිහට දෙකට කපා ගන්නවා පොඩි ඒවා නම් ලොකු ඒවා නම් හතරට කපා ගන්නවා මතක තියාගන්න ඕන සමා වෙන්න ඕන මතක තියාගන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා මස්රූම් වගේ දෙයක් ගොඩක් වෙලාවට එකපාර වෙලඳපොලේ ගිනාපු ගම මෙහෙම ආහාර දෙක එකතු කරගන්න යන්න එපා අනිවාර්යෙන් විනාකිරි ටිකක් දාලා මේක හොඳට විනාකිරි වතුර සෝදලා එකතු කරන්න ඒක වැදගත් කාරණා මොකද බැක්ටීරියා එහෙම තියෙන්න පුළුවන් ඒක නිසා අනිවාර්යෙන් වොෂ් කරලා ගන්න ඒ වගේම ෂෙෆ් මස්රූම් වල තියෙන හතු වල තියෙන තන්තු සහිත භාවය නිසා කොලෙස්ටරෝල් රෝගීන්ට ඉතාම යෝග්‍ය ආහාරයක් මොකද මස්රූම් වලට මේ තන්තු සහිත ආහාර වෙච්ච මේ හතු වලට හැකියාව තියෙනවා අපේ ශරීරයේ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරලා එහෙම නැත්නම් කියන්නේ LDL ප්‍රමාණය අඩු කරලා HDL එහෙම නැත්නම් හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාවක් තන්තු සහිත මේ හතු වලට හැකියාව තියෙනවා. I think ඒ නිසා කොලෙස්ටරෝල් රෝගීන්ටත් ඉතාම යෝග්‍යයි හතු ආහාරයට ගන්න එක තෙල් නෑ කියලා මං කිව්ව මුලින්ම ඒ වගේම කිසි ප්‍රශ්නයක් නැහැ තන්තු තියෙන නිසා බය නැතුව ආහාර වලට එකතු කරගන්න. හොඳයි බත්ත වතුර ටික එකතු කරා. මුදුළුන් ටික හොඳට තැම්බිලා තියෙනවා. දැන් මේ ප්ලේ එක වතුරත් එක්ක ඒ කියන්නේ ස්ටෝක් එකත් එක්ක එකතු වෙලා තියෙනවා. දැන් මම ගින්දර ටිකක් ආයෙ වැඩි කරලා ලුණු ටිකත් එකතු කරගත්තා. මේකට මම දැන් එකතු කරගන්නවා කරි පවුඩර්. මේ දේවල් අපිට රසය අනුව තමන් කැමති රුචිකත්වය අනුව වෙනස් කරගන්න පුළුවන්. ටී ස්පූන් කාලක ප්‍රමාණය. ඒ වගේම චිලි පවුඩර්. එම් ප්‍රමාණයෙම කහ ටිකක් එකතු කරන මේක රසයේ ගුණේ ඒ වගේම තමයි පැහැ රැක ගන්න තමයි මම කහ එකතු කරන්නේ. කහ ටිකත් එකතු කරා. දැන් මේ 3/5 ටික හොඳට මේකත් එක්ක දැම්මෙන්න දෙන්න ඕනේ නැත්නම් අපිට අමුරහ එනවා මම ගම්බි ස්වල්පයකට එකතු කරනවා මේ වතුර ප්‍රමාණය හිඳීගෙන එනකොට මම කපාගත්ත මස්රු ටික එකතු කරගන්නවා දැන් පරිස්සම් වෙන්න ඕන ගොඩක් කුඩු වෙන්න කුඩු කරගන්න එපා මේ විදිහට හොඳට කවලම් කරගන්නවා මස්රුම් ටික මම ඒකයි කිව්වේ ලොකු මස්රුම් නම් සාමාන්‍යයෙන් හතරට කපා ගන්න පොඩි මස්රුම් නම් දෙකට කපා ගන්න කියලා අපිට කුඩු වෙන්නේ මේ විදිහ රස්නේ හොඳට මේක අම්මෙන් අපිට පොල් කිරි පිටි කරන්න බෑ අර තියෙන 3-5 ಜಾති ටික ඔක්කොම මේක හොඳට කවලම් වෙනකන් සීසන් වෙනකන් මේක මද රස්නේ අපි හොඳට සෝට් කරලා ගන්න ඕන හතු වල අඩංගු වෙන බීටා ග්ලූකෝන් ඒ වගේම ලිනොලයික් මේ සංඝටක නිසා හතු වල ලැබිලා තියෙන හතු වලින් අපිට ලැබෙන හොඳ ප්‍රතිශක්තිකරණයක් විශේෂයෙන්ම ඊස්ට්‍රජන් කියන හෝමෝනයට වැඩි කිරීමේ හැකියාව ඒකත් සමග බලපෑම් කිරීමේ හැකියාව මේ හතු නැත්නම් මෂ්රූම් සතුයි ඉතින් මේ සංඝටක දෙක නිසා ඉතින් අපිට හැකියාව තියෙනවා දැන් ඊස්ට්‍රජන් වල බලපෑම් අඩු කිරීම නිසා අපිට බ්‍රෙස්ට් කැන්සර් එහෙම නැත්නම් පියුරු පිළිකා වගේ රෝගී තත්ත්ව ඇතිවීමේ හැකියාව අඩු කිරීමේ හැකියාවකුත් මේ හතු සතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය ඊස්ට්‍රජන් වලින් වෙන්න පුළුවන් හානි අවම කිරීමේ හැකියාවත් හතු සතු වෙලා තියෙනවා. ෂෙෆ් ඇත්තටම දියවැඩියා රෝගීන්ටත් ඉතාම සුදුසුයි. මොකද මේකේ මං කලින් කිව්වාගේ තන්තු තමයි බහුලව තියෙන්නේ. ඒ නිසා බය නැතුව කොලෙස්ටරෝල් රෝගීන්ට දියවැඩියා රෝගීන්ට ඔබ බර ගැන හිතන ස්ථූලභාවය ගැන හිතන කෙනෙක් නම් බය නැතුව හතු ආහාරයට ගන්න පුළුවන්. හොඳයි ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ හතු කියන දේ ආහාර රුචිය වැඩවන්න
උපකාර වෙනවා කියලා කියලා තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි සුප් එකකට ගොඩක් වෙලාවට අපි දැන් මේ ගියොත් හෝටලෙකට ගියොත් එහෙම සුප් එකක් ගත්තොත් එම ආහාර රුචිය වඩවන ඉස්සෙල්ලාම අපි ගන්න දෙයක්නේ. මස්රූම් එහෙම කට්ටි ගොඩක් තෝරගන්නේ ඒක නිසා තමයි. ඉතින් දැන් මම මස්රූම් එක දැන් කුක් වෙලා තියෙන්නේ. මම ඒ ෆෝන් ටික එකතු කරනවා. මේක තම්බලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට වෙළඳපොලේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ගොඩක් වෙලාවට පින්වෙස්සේ තම්බ කරනවානේ ෆෝන්. තම්බලා හොඳට පිහියෙන් කපලා ගන්න ගොඩක් කුඩු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට තැම්බුණාට පස්සේ මම මේක මේ විදිහට දැන් අපේ කෝන් එකත් ඒකටම කුක් වෙනවා. ගින්දර බොහොම අඩුවෙන් තියලා තියෙන්නේ. මම ගින්දර ටික වැඩි කරා. ගින්දර දැන් වැඩි කරලා පරිස්සමර කවලම් කරගෙන මම මේකට එකතු කරනවා පොල් කිරි. මේක අපි මිටි කිරි නෙවෙයි එකතු කරන්නේ දී කිරි. මම එකතු කරනවා අඩු කෝප්ප භාගයකට ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපි පොල් කිරි වගේ දෙයක් එකතු කරනොත් එහෙම අනිවාර්යෙන් මේක හොඳට කුක් වෙන තියන්න ඕනේ. ඉතින් ගින්දර අඩු කරලා අපි මේක විනාඩි 3ක් විතර කාලයක් උතුරවල ගමු. කෝන් කියලා කියන්නේ chef විටමින් C බහුලව තියෙන ආහාරයක්. මේකේ ප්‍රෝටීන, ඒ වගේම තන්තු ගතිය, ඒ වගේම කැලරි මේ හැමදේම තියෙනවා. පොඩි දෙයක් කියනවා මේකේ සීනිත් අන්තර්ගතයක් තියෙනවා. මේ සුළු ප්‍රමාණයක්. ඉතින් මේවා නැචරල් ෂුගර්නේ. ඉතින් අපි එකතු කරන සීනි ප්‍රමාණයක් නෙමෙයි. ඒකයි කෝනල පොඩි පැණි රස ගතියක් අපි ආහාරයට ගන්නකොට දෙන නිසා පොඩි සීනි අඩංගු ගතියකුත් කෝනල තියෙනවා. එහෙම යම්කිසි විදිහකින් හිතෙනවා නම් මේක පැණි රස කෑමක් කියලා අපේ ගාව උත්තරේකුත් තියෙනවා ජින්සමින්. ජින්සමින් කියන්නේ දියවැඩියා රෝගීන්ටම අනුමත. නමුත් ඔබට ඔබ වයස අවුරුදු 18ට වැඩි කෙනෙක් නම් ඔබට දිනපතා එක කැප්සූල් එකක් ජින්සෙන් සාරයේ අඩංගු වෙච්ච මේ ජින්සමින් කැප්සූල් එක ලබා ගැනීම තුළින් ඔබේ ශරීරයට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රසවත් ගුණවත් ඒ වගේම කෑමක් මගන්න තපරාදෙනේ. එහෙනම් ඔන්න අපි අවස්ථාව ලබා දෙලා දෙන අපේ YouTube channel එකේ ජින්සමින් ශ්‍රී ලංකා කියලා ටයිප් කරන්න අපේ YouTube channel එකේ කියන්න අපිව subscribe කරලා නැත්නම් අපිට subscribe කරන්න. ඒ වගේම තමයි අපි දාන හැම වීඩියෝ එකක්ම ඔබට පහසුවෙන් බලන්න පුළුවන්. දැන් අපේ කෝන් ටික කුක් වෙලා තියෙන්නේ. මම දැන් චීස් ටික ග්‍රේට් කරන්න පුළුවන්. පොඩා මේ එළියේ තියෙන මේ පොඩි රසණ ගතිය තියෙන නිසා මේක තුළ මම හින්දා මේ වගේ cube කපලා දානවා. ඩොක්ටර් මේ හෝටල් එකට කලින් ආවිලා නේද? ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් වලට එන්න කලින් නෑ. ඇත්තටම මම අහලා තිබ්බට මේ ස්වභාවික సౌందර්යය ගැන අපි මේ කියන්නේ කොළඹ ආසන්නයේ තියෙන ලස්සන ස්ථානයක් කොහෙද කියලා බලනකොට ගොඩක් අය අපිට කියපු තැනක් තමයි මේ හෝටලේ ඇත්තටම. නමුත් එන කල හිතුන්නේ මෙච්චර ලස්සන වටපිටාවකද මේක පිහිටලා තියෙන්නේ කියලා. එහෙම හරි වටිනවා. ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් එක තුලින් කැම ගැන විතරක් නෙමෙයි මේ පරිසරය අපි ස්වභාව సౌందර්යය අපි නැචරල් දේවල් කරන්නේ. ඉතින් අමුතු දේවල් නැහැ. ඉතින් මේ වගේ තැනකට එන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා. අන්න දැන් චීස් ටික පිටුලා දැන් මේක හොඳට මෙල්ට් වෙනකන් ගින්නට ගොඩක් රස්නේ කරන්නේ. අහහ මේ විදිහට තියෙනවා. අපිට මේකට තක්කාලි ටිකක් එකතු කරන්න පුළුවන් කෙනෙකුට කැමති නම් එහෙම නැත්තම් තක්කාලි නැතුව මේක පිළිගන්නන්න පුළුවන්. දැන් කෝන් එක හදාගෙන ඉවරයි. මේක තා ටිකක් රස බලලා අපිට ඕනනම් ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේකට තක්කාලි කපලා පොඩි මේ මදේ නැතුව පොඩියට කපලා මේකට එකතු කරන්න පුළුවන් කෙනෙකුට කැමති නම්. ඒක ඇත්තටම එකතු කරන්න හේතුව අර ඇමූ රසය පොඩ්ඩක් තියෙන්න ඕන නිසා. වෙනස් කරගන්න පුළුවන් තමන්ගේ මාකට් එක හොයාගන්න පුළුවන් විදිහට. මේක කිසිම දෙයක් මම එකතු කරන්නේ මේ විදිහටම ස්ලයිස් කරලා නැත්තම් පොඩි පෙතුවට කපලා මේක මෙහෙම පොඩ්ඩ ටෝස්ට් කරලා ගන්නවා. කොහොමද chef ගුණදායී ආහාර ගැන හිතන, يعني සෞඛ්‍ය සම්පන්න ආහාර වේල ගැන හිතන වපුතරයක් කට්ටිය දැන් පෙනෙමිලා තියෙනවා. බ්‍රවුන් බ්‍රෙඩ් එහෙම නැත්නම් මේ වගේ හෝල් ග්‍රේන් බ්‍රෙඩ් ධාන්‍ය සපිරි වෙච්ච දුඹුරු සහිත පාන් ආහාරයට එකතු කරගන්න සුදු පාන් වලට වැඩි. මොකද පාන් පිටි වලට වලින් වෙන්න පුළුවන් හානිය දැන් ගොඩක් අය දන්න නිසාම පාන් පිටි ආහාරයෙන් ඉවත් වෙලා ඒ වෙනුවට ගුණදායී ආහාර තමයි පාන් කර කන්න ආසකමඩ පාන් කන්න. නමුත් ඒකටත් ගුණදායී සොලියුෂන් එකයි නැත්නම් උත්තරයක් හොයාගෙන තියෙනවා. ඉතින් ඇත්තට මේ හෝල් ග්‍රේන් බ්‍රෙඩ් එක එහෙම ධාන්‍ය අපිට පේනවා ඒ සීඩ්ස් කැපිලා තියෙන විදිහ
ඕන කෙනෙකුට ඉතින් ආහාරයට එකතු කරගන්න පුළුවන් පහසේ මිලදී ගන්නත් පුළුවන්. අපේ ශරීරය ගැන හිතුවොත් එහෙම පොඩි ගාණක් වැඩි තමයි. නමුත් ඒක වෙනසක් නැහැ. පුළුවන් නම් ඒ හොඳම දේ මිලදී ගන්න, හොඳම දේ එකතු කරගන්න කියන එක තමයි අපි කියන්නේ අපේ ආහාර වේලට. මොකද ඒක හරි වටිනවා. මම මේක ලොකු වෙලාවක කුක් කරන්න මම කිව්වා. මම මේකට දාලා පොඩ්ඩක් කරා. ඉස්තිකක් තියෙන්නේ. මේ විදිහට මේක මදේ නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම මදේ අයින් කරන්න පුළුවන් මේක නැත්නම් මදේ එක්ක අපිට උදව් කරන්න පුළුවන්. පොඩක් කුක් කරගන්න නැතුව මේ විදිහට උදව් කරගන්න පුළුවන් නම් හොඳයි. අර වතුර ගතිය ඉවත් වෙනකන් විතරයි පොඩ්ඩක් ක්ලීන් කරගන්න. අපි දැන් මේක පිළිගන්නවන්න තියෙන්නේ. දැන් පාන් ටික අපි තක්කල් ටික රෙඩි කරගත්තා. අපි කෙනෙකුට දෙයක් පිළිගන්නද්දිත් ඒක හරි කලාවක් තියෙන්න ඕනේ. ඇත්තටම මට තිබ්බ ඒ ප්‍රශ්නේ ෂේ මේක පිළිගන්නුනේදී මම කිව්ව ක්‍රම කීපයකට අපිට ඕනම දේක් පිළිගන්නුනේ හරි වැදගත්. ඩොක්ටර්ට උනම මෙහෙම පාන් පෙත්ත රෝල් කරලා හරියට ගන්න පුළුවන්. මෙහෙම නැත්තම් මේක අපි ටෝස් කරද්දිම සාමාන්‍ය කෑලිවට කපලා ටෝස් කරගෙන මේක කවලම් කරලා දාන්න පුළුවන්. මෙහෙම තිබුණොත් මම හිතන ගොඩාක් දෙනා හරි කැමති හොඳට මේ සෝස් එක උරා ගන්න පාන් එකට ඊට පස්සේ අපි රෝල් කරලා ආහාරයට ගන්න පහසු වෙන්නේ. ඒ වගේම තමයි මේක තව වෙනස් කරගන්න ඕන අපේ ග්‍රීන් චිලි ටික එකතු කරගන්න පුළුවන්. මම අර කිව්වා වගේ දැන් මම තක්කාලි එකතු කරගත්ත මේ ස්ලයිස් විදිහට මේක උනම් පොඩි චොප් කරලා අපිට හැපෙන්න දෙන්න තක්කාලි එහෙම එකතු කරගන්න පුළුවන්. අර ස්පයිසස් උනත් අපි එකතු කරන දේවල් අඩු වැඩි කරලා එකතු කරගන්න පුළුවන්. හොඳයි මේ අපි හදාගත්ත ඩිෂ් එක මන්ද රස බලන්න කොහොමද කියලා. මොකද ડોක්ටර් බලන් හිටියේ මම එකතු කරපු දේවල්. ඕගොල්ලොන්ට අර කැමරාවේ මේ ප්‍රෝග්‍රෑම් එක වරන්න කොට යන්නේ. ඒ වගේ දේවල් මේකට එකතු කරලා නැහැ. ඔක්කොම කොහොම නැචරල් දේවල් තියෙනවා. මං හිතනවා ගොඩාක් චීස් වලට කැමතියි කියවනේ ડોක්ටර්. ඔව් ඒ චෙෆ් වැඩි නම් කියන්නේ නැහැ. මම පොඩි ප්‍රමාණයක් එකතු කරේ. ඒක චෙෆ් කියවගේ රෝල් කරලා බලමු. මොකද ඇත්තටම පරිම රසයි චෙෆ්. අපි අර සලාඩ් කිව්ව පැන් රස ගතිය, ක්‍රීමි ගතිය, හතු වලින් බට මෂ්රූම් වල තියෙන ඒකට ආවෙන් කිච්ච රස, ඒ වගේම තක්කාලි හැපෙනකොට පාන් ඇති මේ හැමදේම එකතු වෙලා හරිම රසයි. ලුණු නැහැ කියලා කිසි ප්‍රශ්නයක් අඩුවක් කිසි වෙනසක් මට දැනෙන්නේ නැහැ. මේ මේක කන්න හිතන ඒ කියන්නේ ඇපිටයිට් එක තියෙන එකද? ඇත්තට මේ හතු නිසා මට හිතෙන්නේ චෙෆ්. ඒක හැපෙනකොට ඒ රස තියෙනකොට තව තව මේක කන්න හිතෙන කියන ගතිය තියෙනවා. ඇත්තටම හරිම රසවත්. අපි ආරාධනා කරමු මේ වගේ එකක් සකස් කරලා ඔබත් රස විඳින්න කියලා. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි ડોක්ටර්. අපි හිමීට ඒක කන්න දෙමු. මොකද එයා ගොඩාක් ආසාවෙන් හිටියේ ඒක රස බලන්න. මම හිතනවා ඔයගොල්ලොත් අනිවාර්යෙන් මේක හදයි නිවසේ. හදලා අනිවාර්යෙන් කොහමද කියලා කමෙන්ට් එකක් දාන්න අපේ YouTube එකේ වීඩියෝ එකට යටින්. මම බලාපොරොත්තු වෙනවා මම බල්ල අනිවාර්යෙන් අපි ඒකට රිප්ලයි කරනවා. එහෙනම් බොහොම ස්තුතියි ડોක්ටර්. අද දවසට අපි සමුගෙන යනවා. සියලු දෙනාට අයිබෝයි. බව තාවරු කරගන්න, දිය වැඩියාව පරද්දන්න, ජින්සමෙන් ව්‍යාශීලී ජව සම්පන්න සවිමත් නිරෝගී දිවියක් සඳහා.